ප්‍රධාන වශයෙන්ම 130 මිලිමීටර් පතුරම්. අපි ඒවා නැව් ගණන් ගේන්නේ. ලක්ෂ ගණන් ගේන්නේ. යුද්ධය පටන් ගන්නකොට ඒ පතුරමක මිල තිබුණේ ඩොලර් 250යි එකක්. අවුරුදු 15කට එකක් ඒක වැඩි වෙලා තිබුණේ ඩොලර් 50කින් පමණයි. යුද්ධය පැවති කාලේ අවුරුදු දෙකක් ඇතුළත ආරක්ෂක ලේකම් ඒවට ගෙවන්න පටන් ගත්තා. එක පතුරමකට ඩොලර් 650 ගන්න. ඩොලර් 400කින් වැඩි කරා. මේ ආකාරයට වියදම් කරලා කරලා අන්තිමට පතුරම් ගන්න මුදල් නැති වුණා. පතුරක් නැතුව යුද්ධේ මාස 4ක් මට කරන්න බැරි වුණා. 2008 මැද හරියේදී අපි අර මල්ටි බැරල් කියලා තම උන්නාන්සේලා අහලා තියෙනවා. ඒක පත්තු කරනකොට එකපාරකට පතුරම් 40ක් යනවා. බෝම්බ 40ක් පිට කරන්න ඕනේ නැත්නම් ඒ අවියෙන් කිසි ප්‍රයෝජන ලැබෙන්නේ නැහැ. නමුත් 2008 මැද වෙනකොට අපිට පතුරම් නැතුව අපි සමහරලාට එක දවසකට එක මල්ටි බැරල් රොකට් එකයි පත්තු කරන්නේ. අපේ අවියවුද නැහැ ඒ කාලේ. පතුරම් වෙලාවට ලැබෙන්නේ නැහැ. පස්සේ මම පකිස්තාන් යුදා හමුදාවේ හමුදාපතිට පුද්ගලිකව කතා කරලා ඔහුගෙන් ගෙන්නගත්ත ඩොලර් මිලියන 60ක පතුරක්. එතෙන්දි මම පීබී ජයසුන්දර සහ බැසිල් රාජපක්ෂට මම වෙනම කතා කරලා ආරක්ෂක ලේකම් උඩ බලාගෙන ඉන්න හින්දා ආරක්ෂක ඇමති සේනාධිනායකයා උඩ බලාගෙන ඉන්න හින්දා පුද්ගලිකව කතා කරලා ඩොලර් මිලියන 60ක් ඉල්ලගෙන පකිස්තාන් හමුදාපති එක්ක මගේ තියෙන පුද්ගලික සුහදතාවය මත පතුරන් ගෙන්නගෙන තමයි අපි ඒ පතුරන් නැතුව තිබුණ මාස 6ක පමණ කාලයක්. උදාහරණයක් වශයෙන් ඉස්සරවම කර්නල් කාලේ අපි අපේ හමුදාවට අවශ්‍ය පතුරන් ඉල්ලුවම ගිහිල්ලා ජනාධිපති ප්‍රේමදාස මැතිතුමාගේ කාලේ මම යුද හමුදාව මුලස්ථානයේ හිටියේ. මම ගිහිල්ලා අවශ්‍ය පතුරන් මිලියන 14ක් අවුරුද්දකට පුහුණුවීම් වලට අවශ්‍යයි. ඒ අවශ්‍යතාවය අපි ඒ නීතිමකදී කොන්ෆරන්ස් එකදී ඉදිරිපත් කරාම ඒට ආරක්ෂක ලේකම් ජනාධිපතිතුමාට ඒ වෙලේ කිව්වා අපි ඉස්සරහම මේ රටේ ඉන්න කොටි 2000ක් පමණ හමුදාව මිලියන 14ක් පතුරන් ඉල්ලනවා කියලා කොටි 2000ම අරන් මිලියන 14ක් ප්‍රස්තවාදීව ඉන්නවාද කියලා ඇහුවා. ඒ වගේ එක එක මත දරපු ආරක්ෂක ලේකම්ලා හිටියා. නමුත් මේ දැනට ඉන්න ආරක්ෂක ලේකම් හමුදා ගැන තියෙන දැනුම මාත්‍රක එකට ක්‍රියාන්විතවල ඉඳලා තියෙනවා. එතුමාගේ කැපවීම ඒ කාලෙත් මම දැකලා තියෙනවා. අපි දෙන්න ක්‍රියාන්විතවලට යනකොට සමහරලාට ඒක අපි දෙන්නයි එක්කෙනෙක්වත් කැමති නැහැ එක්කෙනෙකුටත් වඩා පස්සට යන්න. ඒ දෙන්නට අපි දෙන්නට බාර අංශ දෙකේ කිසිම පසුබෑමක් වෙනවා දැකින් අපි දෙන්න කැමති නැහැ. දෙන්නම එක අරමුණ අවස්ථාවල හිටපු ආරක්ෂක ලේකම් කිව්වා මම විස්රාම යන්න හිටවු මිනිහෙක්. එහෙම තියෙද්දි මට යුද හමුදාපත් අනතුර දුන්නේ කියලා. ඒවා අමූලික බොරු. ඒවා හෑන්ඩ්සාඩ් ගත වෙන්න ඕනේ හින්දා මේකට දායක වෙලා මේ වැඩේ කරන්න හම්බුනේ ඒ දේශපාලන නායකත්වය නිසා තමයි. නැත්නම් මම සමහරලාලට විශ්‍රාම යන්න දවස් 12ක් කියලා තමයි මට යුද හමුදා බාර ගන්න කිව්වේ. ඒක අන්ද මට මේ වැඩේ කරන්න අවස්ථාව හම්බ වුණා. ඊළඟට එතුමාගේ අතිගරු ජනාධිපතිතුමාගේ මල්ලි ආරක්ෂක ලේකම් ඒ පුටුවේ නොහිටියානම් ඊට කලින් ඒ පුටුවේ හිටපු යම් යම් අයගේ ඒ තනතුර දරපු ආකාරය ඒගොල්ල යුද්ධය ගැන මොන වගේ ආකල්පයක්ද දැරුවේ කොච්චර තේරුමක් තිබ්බද යුද්ධය ගැන කියලා අපි දැකලා තියෙනවා.